දැන් අතේ ඇති මුදලට ලොකු ඉතිරියක් සමගින් එක්ස්ට්‍රා රැල්ලක් නැගෙවි වෙරළේ පෙරලෙනවද සන්තෝෂයේදී දිගුදුර නොපෙනෙනවද හදවත ආකාශේ තරම් විශාලයි ඔබ මට පෑ ප්‍රේමයේ සිත සවියයි මුහුද ගැඹුරු කොතෙක් සුළුද මේ පෙම ගැඹුරුයි ඉතිහාස පොතේ මෙහෙම පෙමක් ලියා නැති වගයි ආදරේ තමා आदरे हदे उपन्ने एहमाय आदरे हदे उपन्ने एकाई मम मगे पन ऐट पुदन्ने आदरे तमा මේ ළඟදී අපේ මාර ගේමක් ඉල්ලුවනි දුවත් මහත්තයා මොකද දැන් උඹලට 아무තෙන් කියන්න ඕනද සුදුමැණිකේ කාමරේ සුදුමැණිකේ විතරක් නෙවෙයි ඉන්නේ කියලා? හ්ම්? ඇයි මොකද උනේ ජෝඩ් මහත්තයා? මොකද උනේ? උඹලා දන්නේ නැහැ. උඹලා බබාලා. උඹලා වට්ටක්ක ගෙඩි දෙක වගේ ඉන්නවා. මතක තියාගනින් සුදුමැණිකේ කාමරේට එන්නේ තේකද කිරියකද ජූස් එකද අදාළ නැහැ. මගේ කොටසත් එන්න ඕනේ. මොකද මම උඹලා ළඟට ඇවිල්ලා වැඳලා ඉල්ලන්න ඕනද ඒවා? ආ? අපි දන්නේ නැනේ ජූඩ් මහත්තයට අපි හදනව හරියනවද කියලා. යකෝ හරියනවද කියලා දැනගන්න උඹලා අහන්න බෑ මගේ. හොඳට මතක තියාගනින්. තොපි දෙන්න මේකේ වැඩ කරන්න ඕන නම් මගේ වැඩ ටිකත් හරියට කරෙන්න ඕනේ. තේරුණා? අත තොපි දෙන්නව යවනවා මම. කොහොමද? නිල්ලනවා නේ අපේ කරේ නැන්නේ. අනේ මේරි මේ ඔය ඉල්ලන දෙයක් දෙන්න නැත්නම් ඔය දෙන්නටමයි වාතයක් වෙන්නේ ජෝඩ් මහත්තයා වලව්වේ උනේ ඇඟට දාගෙන මේකනේ මේනකා ඔව හදන්න බෑ ඔය නැන්දල ගෙනාපු ඒවනිදි ඒක නෙමේ සුදුමැණිකේ දැන් මුළු වැල්ලම කතා වෙන්නේ ශිවා ගැන ඇස්වහක් කටවහක් නෑ නියම වැල්ලේ කුමාරයා සුදුමැණිකට අපි ඉන්නවා मोना करना मैं फोने कांस करना होने नहीं इन्नो को सुधु मैंने के माम वेला वक्त शिवा हम वेला मेहती ना तात्त्य क्या ने किया ना मेरी ओया यालंग टेकी हिल मटक खोले कर देने
මේ දවස්වල ඡන්ද වැඩත් ඇති. ඔව්. එයා කොහොම හරි දිනන්න ඕනේ. මුදලාලි මහත්තයා නම් නිකන් ඉඳින් එකක් නෑ. ශිවත් නිකන් ඉන්න එකකුත් නෑ. මේරි. ඔයා එහෙනම් මට මේ වැඩේ කරලා දෙන්න. හොඳයි සුදු මැණිකේ. मन के रे महार विश्वास सामान्य माल बिजनेस कर අපිටත් ඉස්සරහට වැඩක් තියෙනවා. එන්න හොඳට චෙක් කරලා උන්ට කියපන්. බැංකුවේ account එක කරන්න කියලා විශේෂයෙන් ආණ්ඩුවේ බැංකුවක. මොකද මුන්ට මේ බැංක account එහෙම තියෙන්නේ නෙමෙයි. තේරුණ? හරි මම ඒක කරන්න. අනිත් එක. ඔය මාකස්ගේ කොළුවට දැන් ඡන්දෙ දුන්නොත් තමයි लोन के लिए बाकी कथा वेप की मालूकारी अरे आप टेक तो मारा कर बोलवाने मुझे बुद्धिमती है हर मैं बात करता ट्रांसफर कर दूँ ट्रांसफर हाथ නෑ සර් මම ට්‍රාන්ස්ෆර් වෙන්න හැදුවේ නෑ මේ ඇයි මම ට්‍රාන්ස්ෆර් වෙන්නේ මට මෙතන ඉඳලා ගෙදරට යන්න එන්න ගන්න විනාඩි 10යි එතකොට මේ මොකද මේ ඔය හෙට උදේ 7ට තියෙන රැස්වීමේ ඇග්‍රීමන්ට් එක සර් මාව ට්‍රාන්ස්ෆර් කරන්න නේද හදන්නේ සර් දන්නේ මම මානව හිමිකම් දෙපාරක් ගිය ගෑණියි මේ ගෑණිය එක්ක ලේසි නෑ නැතිතුම මේ ගෑණි නෙමෙයි මං ඔය ගෑණිත් එක්කත් ලේසි නෑ මූලික ගෙවීම අඩු කළා 119,985 ගෙම ඩයිනෝ ස්කූබි ස්කූටර් එක රැගෙන යන ට්‍රෙල්ල පෙරලට ආදරේ පෑස් ලොකු කැටේ මිල රුපියල් 45කින් අඩු කළා දැන් රුපියල් 190යි ඒයි සරසදේ ඔබ මගේ බයික් එක उपमा वेल
කරවල කැල්ලක් ගහස දෙන්නා. එතකොට මට උඹව නෑනේ බා. උඹට මාව පෙන්නේ වැල්ල වේලල කරවලෙක් වගේ. ඔව්ටි. වෙනසකට තියෙන ඔයිට පණ තියෙනවා. එච්චරයි. යකෝ මේකේ කාලයක් කන්න බොන්න දීලා බලාගත්ත මට උඹ ඔහමද කතා කරන්නේ? අනේ මේ වැල්ලේ මම සතෙක් කඩුවා නම් ඌ නගුට හරි වන්නනවා නගුට හරි දැනගනි මට මේක කියනවා ඔය මේ වාඩියට ගෙනාවේ ගෑණියෙක්ද බැල්ලියෙක්ද වැල්ලකෝ එහාරු පෙතේරුම හා කන්න බොන්න දීලා විතරක් බලා ගන්නවා නම් බැල්ලියෙක් හිටියා වැතිනේ ගෑණියෙක් ඕන් නෑනේ ඔය කවදාවත් මට ගෑණියෙක් විදිහට සැලකුවේ නෑනේ උඹ උඹම වෙනස් වෙන්න පටන් ගත්තේ අරුමයාට පස්සේ බලන්න අපරාධ මං ඌව වතුරෙන් කොටට ගත්තේ අපරාධ ඒකට නම් මං උඹට ණයයි මං කොහමද ඌ ළඟට යනවා මං ඌ ළඟට යන්නේ ඌට අම්ම කෙනෙක් ඕනේ හින්දා අම්මා අම්මා මම නෝදල් අම්මා බකෝයන්න මට නම් හිතෙන්නේ පීටර් මාමේ අපි ශිවායියව යෝජනා කරපු හැටියෙම මේ වැල්ල අපේම එකෙක් යෝජනා වෙනවා ඒක නෑ වෙන්න පුළුවන් බා මේක ඉන්නේ වොන් ඕන්ලයක සල්ලි වලට අහු වෙන. එහෙම කොහමද? අපේ උන් අපේ උන්ටම කිලි කරන්න දෙන්න බෑ. ශිවා පුතා පත් වෙන්න ඕනේ. එහෙම කැක්කුමක් තියෙන අපිට නෑන්දේ. අනිත් උන්ට එහෙම එකක් නෑ. දැන් බලන්න මාකස් මාමා. වැල්ල දීවර සමිතියේ හිටපු සභාපති. අද වෙච්ච දෙයක් නෑ. ඔය එක එක හෙව්වද? හරි එහෙම කවුරුයි දිරිපත් වුණොත් අපි එකටත් පිළිවෙමක් හොයමු. කොහොමත් වීරවර්ණ මුදලාලේ ශිවායියට වැල්ල දීවර සමිතියේ සභාපතිගම ගන්න දෙන්නේ නැහැ. ගේමක් ගහලම තමා ගන්න ඕනේ. අපි ඉල්ලන්නේ අපිට තරුණ නායකත්වයක් ඕනේ කියලානේ. ඒකට හොඳම මිනිහා තමයි ශිවා. ඒක පිළිගන්න පිරිසකුත් ඉන්නවා. හැබැයි ඕනම වෙලාවක අනිත් පැත්ත යන පිරිසකුත් ඉන්නවා. මන්නම් කියන්නේ පීටර් ඔය වගේ උන්ට පස්ස පැත්තට පයින් ගහලා එලවන්න ඕනේ. අනේ මේ කෙරෙන මගුලක් කියනවායිසේ. හරි. අපි හෙට බලමු අවංකව අපේ පැත්තට ඡන්ද කීයක් තියෙනවද කියලා. ඊට පස්සේ බලමු අනිත් එවුන් අපේ පැත්තට ගන්නෙ කොහොමද කියලා. පිටපංකෝ. මං හෙට බයින්නම්කෝ. මාත් බයින්නම්කෝ. මොකටද? වැඩට. අනේ මේ ගෙදර වැඩක් කරගෙන ඉන්නවා වැඩේට බයින් තමසට බහින්න මොන්නන් කියලා මෝල වලට බහිනවා මොකද බං උඹ සිරික්කිය දාන්නේ මම යන්න Light power වැඩි සෝදන ලොකු ඩිටර්ජන්ට් කැටේ ග්‍රෑම් 140ම රුපියල් 95ට. අම්මගේ හැම හරිම සිනිඳුයි. Life boy නිසානේ. හැමෝටම Life boy. Trella පෙරලට ආදරේ. Pairs jute pack then adu melakata rupiyal 145k pamanai
ඒ කොහෙද බං ඉන්නේ? මේ උදලගේ වත්ත බලන් ඉන්නවා. ආ ආ. මම වෙනකම බලන්න. मुद्रा මදියා මේ පාර ආල්මැසර උදව් කරනවා. මොකද උට ඒ ඡන්ද ටික වැදගත් වෙනවා. ඒ නිසා. එසාව පැහැදිලිව ඉලක්කමෙන් දැනගන්න ඕනේ උන්ටි කවුද කියලා. සුවාගේ මොඩ චුන් නඩවට දැන් ගොඩක් කැම් ග්‍රැවිටිලා ඉන්නවා. උයි තන් ඉන්නේ උතෑ වැල්ලේ පොර කියලා. ඒ වුණත් මේ සල්ලි ටිකක් විසි කරගත්තොත් මේ වැඩි අපේ පැත්තට හරව ගන්න පුළුවන් මුදලනේ මහත්තයා. සල්ලි විසික් කරන්න පුළුවන් බං. හැබැයි ඒ සල්ලි අහුලන්න ඕනේ අපිට ඡන්ද දෙන්නේ. ඒ ටික මම බලා ගන්නම්. අපිට ඉතුරු වෙලා තියෙන හෙට දවස් ඉතරයි. අනිත් ඡන්දේ. කරන දෙයක් හිට කරන් දුන්න. යෝට්. අපි ගණන් කරන්න ඕනේ සමිතිය කීයක් ඉන්නවද? අපිට සල්ලි වලට ගන්න පුළුවන් කී දෙනෙක් ඉන්නවද කියන එක. දුවලි මාත්‍ය සල්ලි පින්නොත් හතරෙන් තුනක්ම අපේ පැත්තට එනවා. අපේ සල්ලි අරගෙන අනිත් පැත්තට ඡන්ද දෙන්නේ වුණොත් ඉන්නවන්න එක මතක තියාගන්න. හරි. හෙට හවස වෙනකොට මේ ගේම් එකේ පින්තූරය අපි අතර ගමු. ඕගා නිකං හරි මේ ඡන්දෙට බෙල්ල තිබ්බොත් ඉවරයි ඉවරයි උප්පව් උප්පව් ආ ඒක උට කියන්න නේද මට කියන්න පුළුවන් උට හැබැයි ඔයා කිව්වොත් එමු වායි